ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. කොළඹ නගර සීමාවේ එක්රැස් වන කැලිකසල ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවල පිටිය කසල අංගණය වෙත බැහැර කිරීම මෙතෙක් පැවති ක්‍රමවේදයේ වූ අතර හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් ඉක්ුත් 6 වනදා සිට ඔවුන් කසල බහර ගැනීම නවතා දමා තිබුණා. වැසි සහිත කාලගුණික තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක කොළඹ නගරයේ ස්ථාන රැසක අද දිනේත් කැලිකසල එක්රැස්ව තිබුණේ මේ ආකාරයටයි. කොළඹ නගර සීමාවේ කසල රැගත් ලොරි රථ කෙරවල පිටිය කසල අංගරේට පිවිසෙන මාර්ගයේ දෙපස අද දිනේත් මෙලෙස නවතා තිබෙන අයුරු දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කළේ හිඟ මුදල් ගෙවනතුරු කසල බහර නොගන්නා බවයි. තුන් වතාවක් පමණ කොළඹ නගර සභාව අපි කැඳෙව්වා. නමුත් කිසිම අවස්ථාවකදී කිසිදු සාකච්ඡාවකට නගර අධිපතිතුමිය මේ අමාත්‍යාංශයට වතාවේ නැහැ. ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 207ක මුදලක් අය විය යුතු අතර ඉන් රුපියල් මිලියන 100ක මුදලක් අල් දින ගෙවීමත් සමග කසල බහර ගැනීම ආරම්භ කළ බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. විවිධ වසංගත රෝගවලට උදුරු වලට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් නිසාම අද පක්ෂ නායකින් සියලු දෙනාත් එක්ක සාකච්ඡා කළා. මම කොමසාරිස්තුමත් අපි සියලු දෙනාම තීරණයක් ගත්තා. හිඟ මුදලක් තියෙනවා කියන මේ ආරවුල නිසා අපි ඇඩ්වාන්ස් එකක් මිලියන 100ක් මේ වෙනකොට ගෙවන්න කටයුතු කරා. ඒක මම කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. ඊයේ සභාපතිතුමා එතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාද කිව්වා. මට කීපවතාවක් මට කිසි විටකත් සභාපති කෙනෙක් කතා කරලා ඉන්න කියලා නැහැ. කොමසාරිස්තුමාව දැනුවත් කළත් නැහැ, සාකච්ඡාවට එන්න කියලාත් නැහැ. ඒක අමූලික බොරුවක්. ඒක මම අහන්න කැමති සභාපතිතුමාගෙන්. එතුමා කෙරවල පිටියට කුණු දාන්න සල්ලි ඉල්ලන්නේ අපෙන් විතරයි. කඩුවල ජාල වත්තල මේ හැම ප්‍රදේශයකින්ම කුණු දානවා. සත්ත පහක් අය කරන්නේ. කොළඹ නගරයේ විතරක් ඇයි මේ අල්ලස් ගැනීමක් කියන මම දකින්නේ. අපිව බෙල්ලට ඉහෙර කරලා මිලියන 7ක් 207ක් අපි දන්නේ නැහැ මේ මිලියන 207 ගණන් හදලා තියෙන්නේ කොහොමද කියලා. මේකට මම තරේම විරුද්ධයි.